දැන් ඔයා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ලෑස්ති. අපි කලින් පාඩමේදී කොලාජ් ක්‍රියේටර් ඇප් එක ඩිසයින් කළා. අද නිර්මාණය කරන්න යන්නේ පසුගිය පාඩමේදී නිර්මාණය කරපු කොලාජ් ක්‍රියේටර් ඇප් එකේ දෙවැනි කොටස. අපි පසුගිය පාඩමේදී නිර්මාණය කරගත්තු කොලාජ් ක්‍රියේටර් ඇප් එකේ මුල් කොටස මම දැන් නිර්මාණය කරගෙන අවසන්. කවුද හරි අපේ 37 වෙනි පාඩම නැරඹුවේ නැත්නම් thunkable.com වෙබ්සයිට් එක යොදාගෙන කරන 37 වන නිර්මාණය දැම්ම බලන්න. මෙතන ඉඳන් ඉදිරියට අපි ඒ නිර්මාණයටම කොටස් එකතු කරලා කොලාජ් ක්‍රියේටර් ඇප් එක සම්පූර්ණ කරමු. බලන්න අපි 37 වෙනි පාඩමේදී මේ ඇප් එක අවශ්‍ය විදිහට ඩිසයින් කරගත්තා. මම මේ කොටසේදී ඇප් එක සඳහා කෝඩ් එක නිර්මාණය කරන්නයි යන්නේ. කෝඩ් එක නිර්මාණය කරන්න කලින් කොලාජ් එකට අවශ්‍ය ෆොටෝස් ඇඩ් කරගන්න ෆොටෝ ලයිබ්‍රරි එකක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා මම ඇඩ් කම්පෝනන්ට්ස් වල ඉමේජ් යටතේ තියෙන ෆොටෝ ලයිබ්‍රරි එකක් මේ විදිහට ස්ක්‍රීන් එකට ඩ්‍රැග් කරනවා. අනිත් කම්පෝනන්ට්ස් වගේ ෆොටෝ ලයිබ්‍රරි එක ස්ක්‍රීන් එක ඇතුලේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. මේ විදිහට ස්ක්‍රීන් එකෙන් පිටත තමයි ඩිස්ප්ලේ වෙන්නේ. දැන් බලන්න මෙතන කම්පෝනන්ට්ස් දක්වන බොක්ස් එක. ස්ක්‍රීන් 1 යටතේ තියෙන කම්පෝනන්ට්ස් අතරේ ෆොටෝ ලයිබ්‍රරි එක නෑ නේද? එහෙනම් කොතනද මේ ෆොටෝ ලයිබ්‍රරි එක තියෙන්නේ? බලන්න ඊට පහලින් ඉන්විසිබල් කම්පෝනන්ට්ස් කොටසේ අපි ඇඩ් කරගත්තු ෆොටෝ ලයිබ්‍රරි එක තියෙනවා.